බැසිල් රාජපක්ෂ මහත්මයා දැන් පෙරහැරේ එක්කගෙන ඇවිල්ලා ලංකාවට මේ කොහොමද මේ ජනාධිපතිවරයෙක් විදියට අභිෂේක ගන්නවද මේ සූදානම් වෙන්නේ නිකන් එහෙම සූදානම්ද මේ පක්ෂයක් විදියට වෙන්නේ නිකන් පෙරහැරක් ඇවිල්ලා පෙරහැර ගහලා කට්ටිය පාරේ අර එක්කගෙන ඇවිල්ලා ඒ පුටිය වාඩි කරවන්නද මේ පොඩි උත්සාහ කරන මේ නිකන් වටින් වටින් අපිට දැන් මාධ්‍ය වලත් වාර්තා කරා එහෙම එකක් මම මේ පක්ෂයේ බොහොම ක්‍රියාකාරී කෙනෙක් ඇටියට මම දන්න කාරණේ නම් පෙරහැරවල් පවත්වලා බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ ගුවන්තොටුපළේ ඉඳලා පක්ෂ මූලස්ථානයට නැත්තම් කොළඹට ගේන්න කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ නැහැ. හැබැයි එතුමාව එහෙම ගේන්න අවශ්‍ය කෙනෙක්. මොකද හේතුව එතුමා මන් දැක්ක මගේ දේශපාලන ඉතිහාසයේ දැක්ක මහා දැවැන්ත හයියක් තියෙන ඒ වගේම හොඳ බුද්ධිමත් දේශපාලකෙක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම සංවිධායකවරු හැටියට ජාතික සංවිධායකවරයා හැටියට ඌ බොහොම දැවැන්ත කාර්යභාරයක් ශ්‍රී ලංකා පුජ්ජන පෙරමුණ නිර්මාණය කරන්නට ලබා දීලා තිනවා. විශේෂයෙන්ම ගත්තොත් මේ දේශපාලන ඉතිහාසය තුල බොහොම කෙටි කාලයක් තුල නිර්මාණය වෙච්ච පක්ෂයක් හැටියට මේ පක්ෂේ ඒ නිර්මාණය කිරීමේ අංක එකේ පුජ්‍යලයා බවට පත් වෙන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඒක නිසා අපි බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙලට එදත් ගෞරව කරා, අදත් ගෞරව කරනවා, හෙටත් ගෞරව කරනවා. එතුමාගේ වැඩපිළිවෙල තුළ අපි පැහැදිලිවම දන්න කාරණයක් තමයි මේ මාස කීපයක් අපේ පක්ෂයේ යම් ගමනේ වේගවත් භාවයක් තිබුණ නැහැ. හැබැයි එතුමාගේ ආගමනයත් එක්ක අපි දන්න පැහැදිලිවම නැවත ආය බිම් මට්ටමේ ශක්තිමත් වෙලා තියෙන ගම් මට්ටමේ ශක්තිමත් වෙලා තියෙන වැඩපිළිවෙල තවත් වේගවත් වෙයි කියලා. මොකද අපි මේ වන විට සාකා සංවිධාන ශක්තිමත් කරන වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තරුණ සංවිධාන, කාන්තා සංවිධාන, ඒ වගේම විවිධ අනුබද්ධිත සංවිධාන ශක්තිමත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. එතුමා විදේශගත වෙලා හිටියත් එතුමා විදේශගත වෙලා ඉඳලා අපට උපදෙස් ලබා දීලා තිනෝ බිම් මට්ටමේ අපේ පක්ෂය ගොඩනගන වැඩපිළිවෙල. ඉතින් ඒක නිසා එතුමාගේ ආගමනය අපිට මං හිතන්නේ දෙවැන්ත ශක්තියක් වෙනවා. එතුමාට නැවතත් කියන්නේ අපි එදත් ආදරෙයි, අදත් ආදරෙයි, අපි හෙටත් ආදරෙයි. විවිධ අය අකුරු තුන, අකුරු දෙක, මේ සමහර වෙලාවට මේ අකුරු පහය තියෙන නම්ගම් එළියට දාන්න පුළුවන්. අපි පැහැදිලිවම කියන කාරණයක් තමයි රට ඉතාමත්ම නරක අඩියක තිබුණේ. එවැනි අවස්ථාවකදී රට ගොඩනගන්නට අවශ්‍ය කරන ශක්තිය තමයි අපි විසින් ඕනෑම කෙනෙකුට ලබා දුන්නේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට. සමහර අය නම් එක එක කතා කියනවා අකුරු දෙක තුන ගැන. නමුත් අපි කියන පැහැදිලිම කාරණය තමයි නිවැරදිම කෙනා මේ ජනාධිපතිවරණයට අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට නම් කරනවා. ඒ වගේම ඒ කෙනාව අති විශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙවීමේ වගකීමත් අපි පක්ෂයේ හැටියට ඒ වගකීම ගන්නවා. Dasatha News ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට Supreme TV ඔස්සේ දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න.